සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපොහොස් සෙවණේ නිමල සිසිලසින් දළදා මැදුරේ හේවිසි නාදින් මංගල සෑයේ මුනිගුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලෙස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය කාර සෑරදුන් නමදිම් පුුණ්‍යර්චින් සරනා බුද්ධ පරායන සදුජන සරන මේවුතුම් පුුණ්‍යා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ගටීකාරනම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයට පත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ගටීකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සෑරදුන් නමදිම් සිරිගටිකාර මහා සෑරජණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භාවනාසපුවේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය මේ පින්සාර වස්සාන සමයේ සංවිධානය කරන වස්සානයේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහනයි අප අද මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. මේ පින්සාර වස්සාන සමය බුදු පසේබුදු අරහන්තක මහා විහාරය එක් එක් දිනයන් තුරදී නේක නේක වර්ණයෙන් බැබලෙනවා. පසුගිය සෙනසුරාදා දවස සිරිගටීකාර මහා සෑරජුන් රන්වන් පාටින් බැබලුණා. මක්නිසාදයත් මහා පාන් පෝජාවක් මේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ ඉහළ මාලයේ පැවැත්වූ නිසා. ඊයේ ඉරිදා දිනේදී සුවඳ ධූප පූජාවක් මේ උතුම් භූමි පරිශ්‍රය තුළ සිදු වුණා. ඒ නිසාවෙන් මේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය ඊයේ දිනේදී ශ්වේත වර්ණයෙන් පැබළුණා. අද කරණීය මෙත්ත සූත්‍රයේ උතුම් ඒ ධර්ම කාරණා අප දැන හඳුනා ගන්නා දවස. අද අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ ආර්ය ශ්‍රාවකයාගේ සැහැල්ලු පැවතුම් බව, ආර්ය ශ්‍රාවකයා තුළ තිබෙනා වූ මේ උතුම් ගති පැවතුම් කොයි ආකාරයෙන්ද සැහැල්ලු විදියට සකසා ගත යුත්තේ කියන කාරණය පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මනාකොට පෙන්වා දෙන්නට සූදානම්. අද ධර්ම දේශනාවට වැඩම කොට වදාළ මහමෙවුනාව භාවනාස්පුවාසි පින්වත් ස්වාමීන් වහන්සේට මා නමස්කාර පූර්වක ප්‍රථමයෙන් පිළිගනු ලැබෙනවා. ධර්ම දේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය මේ පින්සාර වස්සාන සමයේ මහමෙවුනාව භාවනාස පරිශ්‍රයට අති විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. ඒ උවැසි උවැසියන් සැතැහැවතුන් දැන් සූදානමින් පසු වෙන්නේ ආර්ය ශ්‍රාවකයන් තුළ පවතිනා වූ ඒ උතුම් ගතිගුණ මොනවාද? ඒව වෙන්වෙන් ආකාරයෙන් දැන හඳුනගන්නට අප බොහෝ කාරණා මේ වන විට සාකච්ඡා කොට අවසන්, බොහෝ කරුණු කාරණා දැනගෙන අවසන්. ඉතින් අද බොහෝ කාරණා අලුතින්
අපේ දැනුම් පොතට එකතු කරගන්නට පුළුවන් වේවි. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ නරඹන ඔබත් ඔබට පුළුවන් ඔබේ ජීවිතේ මේසා විශාල කාලයක් පුරාවට අඩලුහුඩුව පැවති කරුණු කාරණා තිබෙනවා නම් අද පටන් ඒ කරුණු එකතු කරගන්නට. ඉතින් අද ඔබට හොඳ දවසක් බවට පත් වේවි. ඔබේ ජීවිතය සැහැල්ලු බවට සරල බවට පත් කරගන්නට ඒ ධර්ම කාරණා පිළිබඳ අපිට පෙන්වා දෙන්නට මහමෙවුනාව භාවනා සුපවාසි පිනත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සාදු 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 සීලු දිනාම මාත්‍තිකම තිරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු. සීලේ අදිෂ්ඨාන කරගෙන කියන්න. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදි කාම සේවනයින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වෙත්වා. සාදු සාදු සාදු. නමස්කාර වේ.
මි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු අපට මේ ධර්මයේ කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සීලු දෙනාගේම නමස්කාරය වේවා සාදු 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 අසපුවේ වැඩ සිටින මහා සංඝරත්නයේ අවසරයි පින්වත්නි වස්සාන සමයේ යෙදෙන පින්කම් මාලාවකින් අදත් එක් දවසක් මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ ඒ අපගේ ශාස්ත්‍රූ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුන සූත්‍රයක් තිබෙනවා කරණීය මෙත්ත සූත්‍රය. ආනි කරණීය මෙත්ත සූත්‍රය අනුසාරයෙන් එක එක කරුණු විග්‍රහ කරගෙන ධර්මකාරණ ශ්‍රවණය කරලා ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්න අදහසින් තමයි මේ පිංගුතුන් අද මෙතෙන්ට පැමිණිලා මේ ධර්මය අහන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වෙනකොට මේ පිංගුතුන් කරුණු නමයක් ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි කරණීයමෙත්ත සූත්‍රයේ පළමුවෙන් සඳහන් වෙනවා සක්කෝ. ඒ කියන්නේ කුසල් වඩන්ට දක්ෂ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා සඳහන් වුණා. ඒ වගේම උජු. ඒ කියන්නේ ඍජු බව. එයා ඍජු කෙනෙක් වංක නැති කෙනෙක් වෙන්නේ නැතුව තම ජීවිතේ ඍජුව පවත්වගෙන යන්නේ කොහොමද කියලා මේ පිංගුතුන් දැනගත්තා. ඊළඟට තමයි සූජු. වඩා තවංක වෙන්නේ කොහොමද? ඒකත් දැනගත්තා. සූවච අපිට ඕනම කරන එකක්. කීකරු කෙනෙක් වෙන්නේ කොහොමද? දැනගත්තා. මුදු මෘදු චරිතයක්. ගොරෝසු නැති මෘදු කෙනෙක්, අහිංසක කෙනෙක්, මෘදු චරිතයක් ඇති කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. අනතිමානි මාන්නයක් නැතිව නිහතමානී කෙනෙක්, නිහතමානී බව අපේ ජීවිතවලට ධර්මය අනුසාරයෙන් ලබා ගන්න ඇති කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඊළඟට සන්තුස්සකෝ, ලැබුණු දෙයින් සතුටු වෙන්නේ කොහොමද? අන්න ඉගෙන ගත්තා. සුභර, පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා ඒකත්
ඉගෙන ගත්තා. ඊළඟට අප්ප කිච්චෝ වැඩ කටයුතු අඩු කරගෙන අඩු වැඩ වලින් යුක්ත වෙන්නේ කොහොමද ඉගෙන ගත්තා. අද ඉගෙන ගන්න තියෙන්නේ 10 වෙනි කාරණාව. ඒ තමයි සල්ලහුක වුද්ධි, සැහැල්ලු පැවැත්මක්. අපේ ජීවිතවලට අපි සැහැල්ලු පැවැත්මක් ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. අපි කල්පනා කරොත් අපි හැමෝම ආසයි අපි කාගෙන් හරි ඇහුවොත් ඔයා සැහැල්ලුවෙන් ඉන්න කැමතිද කියලා ඇහුවොත් ඕන කෙනෙක් කියනවා අනේ උන් මං අනේ සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්. එතකොට සැහැල්ලුවෙන් ඉන්න කැමති සැහැල්ලු බවට හැමෝම කැමති දෙයක් සැහැල්ලුවෙන් ඉන්න ඕන කියන එක ආස කරන දෙයක්. නමුත් අපි දන්නවා අපි ආස කළාට අපිට හැමදේම ලැබෙනවද? කිසිවක් ලැබෙන්නේ නැහැ ආසාවෙන්. ප්‍රාර්ථනාවෙන් ගන්න බෑනේ. එතකොට අපි සැහැල්ලු බව ආස වුණත් අපි පැතුවත් ඉදි අපිට ගන්න බෑ. අපි පතන අපි ආස කරන සැහැල්ලු බව අපිට නැති කරලා දෙන්නේ දෙවියෙක් නෙමෙයි. බ්‍රහ්මීකුත් නෙමෙයි. වෙන මිනිසෙකුත් නෙමෙයි. ඊ තමන් සොයන සැහැල්ලු බව නැති කරගන්නේ කවුද? තමාමයි. එතකොට ඊ තමාම සැහැල්ලු බව නැති කරගන්නවා කියලා කියන්නේ එයා වැඩ ගොඩ ගහගන්නවා. හැම එකක්ම බාරගන්නවා. එයා ඔළුවේ ලොකු ප්‍රශ්න ගොඩාක් දැන් තියාගෙන ඉන්නේ. යතනත් වැඩ, මෙතනත් වැඩ. එයාට ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න ගොඩක් තුල ඉන්න කෙනාට අන්න නැති වෙනවා ඔහුගේ සිත තුල සැහැල්ලු බවක්. සැහැල්ලු බව නැති වුණාට පස්සේ එයා නිකන් පිස්සෙක් වගේ. ඉන්නේ කොහෙද මතක නැහැ. කියන්නේ මොනවද මතක නැහැ. කරන්නේ මොනවද මතක නැහැ. කෑවද බීවද මතකත් නැහැ. මොකුත් මතක නැහැ. එයාට ඔළුවේ ප්‍රශ්න ගොඩක්. එතකොට එයාගෙන් අන්න මග හැරෙනවා සැහැල්ලු බව. ආනි සැහැල්ලු බව මගහැරිච්ච නිසා වර්තමානයේ ගොඩාක් අයට තියෙනවා නේද මානසික පීඩනය. මානසික අවපීඩනයට ලක් වෙලා අද වර්තමානයේ කී දෙනෙක් බෙහෙත් ගන්නවද? අද කී දෙනෙක් ඒ මත්තීම ඉන්නවද? ඒ අයට කවුරුත් පිහිටවෙන්න කිසිවක් නැහැ. අන්න අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා කොහොමද අපි සැහැල්ලු බව ඇති කරගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ධර්මයේ හික්මෙන භික්ෂුවක් ඉන්නවා. එක සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ සේක පරිහානීය කියලා.
Seka kiyala kiyanne me pingutun dannawane dharmi hikmena kenata. Etakota dharmi hikmena kenage parihaniya pinisa pavatina karana thiyenawa. එතකොට පරිහානී පිනිස ඔහුට පවතිනකොට අන්න එයාගේ නැති වෙනවා අර අපි කියපු කාරණා ඔක්කොම. එයාට කුසල් වඩන්න බැරි වෙනවා. එයාගේ ඍජු බව නැති වෙලා යනවා. අවංකකම නැති වෙලා යනවා. කීකරුකම නැති වෙලා යනවා. ලද දෙයින් සතු වෙන ස්වභාවය නැති වෙලා යනවා. ගුණය පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා සැහැල්ලු බවත් නැති වෙලා යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන් මොකද කරන්නේ භික්ෂුව බාහිර වැඩ කටයුතු වල ඇලිලා ඉන්නවා කියනවා දැන් අපි හැමෝටම එක එකනාට කරන්න යම් කාර්යයක් තියෙනවනේ දැන් මේ පිඟුතුන් රස්සා කරන තැන තමන්ට කළ යුතු වැඩ ටිකක් තියෙනවා නේද? ඒ ටිකත් කරන ගම මේ හැම එකම දැන් අන්න බදාගෙන ඉන්නවා. බාහිර හැම එකටම යනවා යා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊ භික්ෂුව බාහිර වැඩ කටයුතු ඇලිලා ඉන්නවා. එයාට අහිමි. භික්ෂුවකට තියෙනව නේද කරන්න වැඩක් මොකද්ද බණ කියන එකද බණම කියන එකද දාන ගෙදරටම හැමදාම වඩින එකද පිරිතටම වඩින එකද නෑ භික්ෂුවට කරන්න දෙයක් තියෙනවා ඒ දේවල් කරන්න එපා කියනවා නෙමෙයි ඒ තමයි භික්ෂුව කියන කෙනා බිහි වෙනකොට පැවිද්දදී ඒ කෙනාට කියනවා ඔබ දැකලා ඇති මොකද්ද සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණතාය සියලු දුකින් නිදහස් වීම පිණිස නිබ්බාන සච්චිකරණතාය නිවන සාක්ෂාත් කිරීම පිණිස අන්නේ මේ සිවුරු අරගෙන මාව මහාන කරන්නකෝ කියලා කියනවා අන්න භික්ෂුවගේ කාර්යය. එතකොට මේ භික්ෂුව හික්මෙන්න ඕන ආන්නේ කියපු කාරණාව මුල් කරගෙන. ඒ කාරණාවට මූලිකත්වය දෙන්නේ නැතුව අන්න භික්ෂුව පිටුපස්සට අදිය තියයිද ඔහු පිරිහෙන්නේය. එතකොට එයාගේ සැහැල්ලු බව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ ධර්මී හික්මෙන්න 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 තමයි එයාට සැහැල්ලු වෙන්නේ යා. ඒකිනම් තේරුම් ගන්නේ තමාගේ යථා ස්වභාවය තේරුම් යන්න එයා සැහැල්ලු කෙනෙක් වෙනවා. ඇයි කෝලහල කරගන්න යන්නේ? ඇයි ඒ කිනාට ධර්මයේ තේරෙනකොට මොන ධර්මයේ සඳහන් වෙනවා ක්‍රෝධ කරන්න හොඳ නෑ. ක්‍රෝධී අකුසලය. වෛර කරන්න හොඳ නෑ. ඒක නිදහසට මෙත්සිත වඩන්න ඕන. අනේ ඒ කිනා මෙත්සිත පුරුදු කරනවා. එතකොට යාගේ ද්වේෂී නම් වූ අකුසලයේ අයින් වෙල යා සැහැල්ලු කෙනෙක් වෙනවා මෙත් සිතේනවා යාට අන්න මෛත්‍රියන් යා සැහැල්ලුයි එතකොට බයින්නවා කට්ටිය අන්නේ මෙයා සැහැ ඉන්නවා අන්නේ කිනා ගිහි කෙනෙක් වේවා පැවිද්දෙක් කවුරු හරි අන්න ධර්ම හික්මෙන් නැද්ද බාහිර දේට ඇරිලා හිටියොත් අන්න ධර්මයේ හික්මිනක ඔහුට අහිමි වෙනවා අහිමි වෙනකොට යාගේ සැහැල්ලු බව නැති වෙනවා ඔබට මතක ඇති පින්වත්නි
බුද්ධ දේශනාවේ තියෙනවා කාය විවේකය චිත්ත විවේකී කියලා සැහැල්ලුවක්. එතකොට ඊදී කාය විවේකය චිත්ත විවේකය කියන දේ අපිට බත්මාළු කාලා ගන්න බෑනේ. අපි වකන ආහාරයෙන් අපිට ඒක ගන්න බෑ. අපි සල්ලි භාග වලින් අපිට ගොඩ සල්ලි තියෙයි. අපිට ඒක ගන්න බෑනේ. සල්ලි තිබුණ කියලා මානසික ප්‍රශ්නෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් නේද? බෑ. අපි හොඳ උගත් වෙන්න ඇති. හොඳම ප්‍රසිද්ධ උගත් කිනා අනේ සැහැල්ලු වෙන්නේ. මනසින් එයා පීඩා විඳිනවා. අන්න මකාය විවේකය චිත්ත විවේකේ නම් වූ සැහැල්ලුව අන්න ඒ කිනාට ගන්න තියෙන්නේ ධර්මයෙන් පුරුදු කිරීමෙන්මයි. වෙන කිසිවකින් නොවේ. එතකොට අපිට තේරෙනවා පින්වත්නි, අපිට අවශ්‍ය කරන සැහැල්ලුව අපි සොයන, පතන, කියන, හිතන සැහැල්ලු බව අපිට ගන්න තියෙන්නේ කුමකින්ද? ධර්මයේ හික්මීමෙන්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ කෙනා මොකද අනවශ්‍ය කතාවේ ඇලි ඇලීම ඉන්නවා. හිතන්න ධර්මය හම්බෙන්න කලින් අපි අනවශ්‍ය කතාවල කොච්චර හිටියද? ධර්මයේ සමහර විට අපිට මේ හම්බෙලා අපි මේ කියනවා කතාවේ ඉන්න එපා, අනවශ්‍ය දෙතිස් කතා ඕනේ. අපි අහුවෙලා ගියහට පස්සේ චුට්ටක් කල්පනා කරලා බලන්න, අපේ හිත විසිරිලාද? අපේ හිත තැම්පත් වෙලාද? කෝ අපේ සැහැල්ලුව? කෝ සිතේ සැහැල්ලු බව? චිත්ත විවේකී අහලකවත් නැහැ. එතකොට බලන්න, අපි ධර්මයෙන් ඈත අකුසලයේ තුල අන්න බුදුරජාණන්සේ දේශනා කළේ එකයි, අනවශ්‍ය කතාවක් කතා කරන්න එපා. ඒ භික්ෂුව පිරිහෙන්නේය. එතකොට මේ සීක කියලා කිව්වේ භික්ෂුව කියලා මෙතන කියන්නේ හිටියේ එතන ස්වාමීන් වහන්සේ නිසානේ. එතකොට මේක ගිහි කෙනාටත් පැවිදි කෙනාටත් දෙන්නටම අදාළයි. අන්න දෙතිස් කතාව කතා කරන්න එපා. දේශපාලනේ කතා කළොත් අපිට සැහැල්ලුවක් ඉන්නේ. මෙතිමිතුරු ගැන කතා කළොත් අපි හිත විසිරෙනවා. යාන වාහන ගැන කතා කරොත්, ගීදුරු ඉඩකඩම් ගැන කතා කළොත්, ආහාර පාන ගැනම කතා කර කර හිටියොත් අන්න දෙතිස් කතාව සැහැල්ලු බව නැති කරන දෙයක්. අන්න ඒකින පිරිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එයා හොඳට නිදිනවා. කෑම ටිකක් කනවා, නිදා ගන්නවා. අපි සමහර විට අපිත් කරනවා, සමහර වෙලාවට අපිට හිතේ සැහැල්ලු බව නැති වුණාම අපිට හිතනවා පොඩ්ඩක් නිදාගත්තොත් හොඳයි කියලා. හිතනවනේ. ඒක ඇත්ත. හිතිලා අපි කල්පනා කරන්න අපි සමහර ලාවට ගිහිල්ලා නිදා ගන්නවා. හරි, නිින්ද ගියාට පස්සේ අපි ආයේ නැගිටිනවා. ප්‍රශ්නේ එතනමයිනේ. අන්න නිින්ද අපිට සැහැල්ලු ඇති කරලා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒස් කියන පිරිස එක්කම ඇලි ඇලි ඉන්නවා. එයාට කෙනෙක් දකින්න හිටියේ නෑ, අමාරුයි. කවුරුත් නැත්තම්
amaru yata inda ba hoyagena yana pirisa anna pirisa hoyagena giye gamamma wetenne deyaddi tis kathawata pirisa hoyagena giye gamamma eyaage tibbe sahalu iwarada netha budhurajanan wahanse me pinwutunta matake thi ධර්මයේ පුරුදු කරන්න කියන්නේ පිරිසිං වින් වෙලාද එක ගුඩි ඉඳලාද අම්මේ අපිට හැම සූත්‍රයකම හම්බෙන්නේ පිරිසිං වින් වෙලා හුදකලාවේ ඒ භික්ෂුවක් යම් ප්‍රතිපලයක් ලැබුණා යම් ශ්‍රාවකෙක් ප්‍රතිපලයක් ලැබුණා ලැබුවේ හිමයි කියලානේ එතකොට හුදකලා බව කියලා කියන්නේ ඔක්කොම බඩු බඩු ටික අරගෙන කෙලේ යන එක නෙමෙයි. හුදකලාව කියලා කියන්නේ යාහිංසකව පැත්තකට වෙලා අන්න පිරිසිං අයින් වුණා. අන්න කතාවේ එළි එළි ඉන්නකින් අයින් වුණා. එයින් අයින් වෙලා යාහිංසකව ගුණයක් වඩනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ ඉන්ද්‍රිය අසංවර වුණොත් හිතන්න අපි සමාදන් වෙලා ඉන්න සීල් පදයක් අපි ඇසට රූපයක් පෙනිලා හරි කනින් ශබ්දයක් අහලා හරි අපි ඉන්ද්‍රිය අසංවර වෙලා අපිට කෙලෙසියක් මතුවෙනවා සැහැල්ලුද විසිරිලාද විසිරිලා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සූත්‍රයේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඇසට පෙනෙන රූපය නිමිත්තක්වත් ගන්න එපා. අනුනිමිත්තක්වත් ගන්න එපා. ඒ ඇසට පෙනෙන රූපය දැකී මාත්‍රකින් නතර කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ මොකද්ද? අපි කල්පනා කළොත් අපි ගැනම තම තමා ගැන පොදුවේ පෞද්ගලිකව අපි සමහර වෙලාවට අපි තරහකෙනා අපිට බස් එකේදී දකින්න හම්බෙනවා. ඊට පස්සේ අපි ගෙදර එනවා. ගෙදර ඇවිල්ලත් අපි කී කිය යන්නේ නැද්ද? හරිය බස් එකේ මට හම්බුණා. මාව දෙකලා මූණ අයින් කරගත්තා කියන්නේ නැද්ද අපි අන්න අරගෙන. අපි යම් අහිංසකව කෙනෙක් ගුණයක් වැඩුවා නම් ඒ ගුණේ යාට ඉදිරියට කරගෙන යන්න පුළුවන්ද ඉන්ද්‍රිය සමරයෙන් බැරි වෙනවා. මට අරිය මෙහිම බැන්නා අක්කොච්චි මං අවදි මං මාව පෙරද්දුවා මා සතු දී පෙර ගත්තා අන්න සිටියොත් අපි බලන්න මෙයාගෙන් අහපෝ පලිගන්නනි පලිගන්න සිතක් තියෙන කෙනෙක් තුල ක්‍රෝධය නම් වූ අකුසලිය තියෙන කෙනා තුළ තිබෙන්නේ සැහැල්ලුවද විසිරීමද අන්න ඒකෙන් මං කිව්වේ එයාට මතක නෑ එයා කරන දේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා රාගෝ අත්තං ජානන පස්සති රාගයෙන් ඉන්න කෙනාට අර්ථය තේරෙන්නේ මොකද්ද කරන්නේ මං තේරෙන්නේ යාට රාග ධම්මන්න පස්සති ධර්මයේ යාට මේ මොහොතේ වැටෙන්නේ කොයි වගේද හරියට අන්ධන්ත මං තදා හෝති අන්ධෙක් වගේ කියනවා කොමකින් අන්ධෙද ධර්මයෙන් අන්ධෙක්
ධර්මයෙන් අන්දේ කියන්නේ ඔහු තුල තියෙන එතකොට අධර්මයිනේ. අධර්මයේ තුල ඇත්තේ කුසලයේද අකුසලයේද? අකුසලයයි. පින්නද පවද? පවයි. අන්න ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ මොහොතේ මරුණොත් යා දුගතිය ගිහිල්ලා උපදිනවා. අන්න යාට සැහැල්ලු වහිමි. හේතුකට පින්වත්නි, සමහර වෙලාවට අපි හිතනවා මෙහිම. ඒ තමයි අපිට කවුරු හරි වැඩක් බාර දෙනවා. අපිට කවුරු හරි මොකක් කර කියනවා, අනේ මල්ලියේ ඔයා ඔක කරන්න, ඔයා ඔක බලලා පොඩ්ඩක් කරගෙන යන්නකෝ කියලා දෙනවා. මොකටද? අපි කෙරෙහි විශ්වාසයෙන්. එතකොට අපි හිතුවොත් මන් නැතුව මේක කරන්න බෑ. මම තමයි එකම සුපිරි කෙනා කියලා මේකට හිතුවොත් හිතන ගමන් හිතනයක් වාරයක් ගානේ එයාට ඒ තුලින් කුසලී දියුණු කරගන්න අහිමි වෙනවා. දැන් මේ පිංගුතුන් අහලා ඇති, දානයක් දීලා ඉවරුනහම චාගානුස්සතිය එයා සිහි කරනවනේ. ශ්‍රාවකයා, මං අසවල්දී මට තිබුණා, දැන් මං ඒ දේ අත්හැරියා කියලා එයා හිතනකොට බුදුරජාණන්සේ දේශනා කරනවා, අනේ යාට හිතේ අන්න සතුටක් එනවා. එතකොට සතුට එයාට අහිමි වෙනවා. එයා අන්නාන විදිහට කල්පනා කළොත් ඒ කොහොමද? ඔන්න කෙනෙකුට අපි කාට හරි කියනවා ඔන්න ලොකු දානයක් තියෙනවා. හිතමු අපි ඒකේ අපි බාර දෙනවා එයාට, ඔයා මේ දී පොඩ්ඩක් බලලා කරන්න. ඒ දී කරන බාර දුන්නට පස්සේ එයා ඒක ගත්තොත් මාන්නිකට සමහර වෙලාවට වැඩ කටයුතු බහුල නිසා සමහර කෙනෙකුට එයාගෙන් අහලා කරන්න බැරි වෙනවා. එයා හිතුවොත් මගින්මයි අහන්න ඕන. ඊට පස්සේ එයාට ආරංචි වෙනවා, අරයා අහන්න නැතුව මෙන්න මෙහෙම දෙයක් කරලා දැන් හරි වැඩේ. අරයට තරහ යනවද නැද්ද? එයාට අර පින කරගන්න පුළුවන් හැකියාව අහිමි වෙයිද නැති වෙයිද? අහිමි වෙනවා. අයියාගේ තිබිච්ච සැහැල්ලුව එහිම් පිටින්ම වැටෙනවා. වැටිච්ච ගමන් ඉන්නේ මොකේද? ක්‍රෝධේ. හම්බෙන්නම් හම්බෙච්ච දෙන්කුමට මං කියන්නේ එහෙම නේද ඉන්නේ? අන්න වෙච්චදී ඒ වගේම තමයි සමහර වෙලාවට අපි සැහැල්ලුව කියන දේ අපිට නැති වෙනව පින්වත්නි, අපි දුරදිග නොබලා කල්පනා කිරීමෙන්. අපි ගහින් ගිඩින්න වගේ උහි කරන්න යනවා. කරපු ගමන් ඊළඟ මොහොතේ ගිහිල්ලා හැප්පෙනවා. ඒ මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැමෝම ඉන්නේ විද්‍යාව තුළද අවිද්‍යාව තුළද? අවිද්‍යාව තුළ. අපි ඉන්නේ තණ්හාවෙන් බැඳිලාද තණ්හාවෙන් නිදහස් වෙලාද? තණ්හාවෙන් බැඳිලා. අවිද්‍යාව තුළ ඉන්න තණ්හාවෙන් බැඳි බැඳි ඉන්න අපි තුල වැඩෙන්නේ නීවරණ. නීවරණ වැඩෙනකොට
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්න ඒ තුලින් ඒ සිත තුල සැහැල්ලුව කියන දේ අහිමි වෙලා යනවා කියලා. අපි පොඩ්ඩක් හිතුවොත් කාම ඡන්දය ගත්තොත් අපි කාම අරමුණක් අපිට ඇවිල්ලා ඉන්නකොට අපිට සැහැල්ලුව නැහැ නේ. ව්‍යාපාදයෙන් ඉන්නකොට අපිට සැහැල්ලුව නැහැ. තීන මිද්දෙන් ඉන්නකොට නැහැ. උද්දච්ච කුක්කුච්චි පසුතැවීමෙන් විසිරීමෙන් තින්නවා. අහිමි සැහැල්ලුව. පසුතැවීමෙන් ඉන්න නිසා ඔන්න කෙනෙක් අතින් වැරද්දක් වෙනවා. වැරද්ද වුණා. එයා සමාව ගත්තා. ඒකින් එයා නිදහස් වුණාට පස්සෙත් එයා තව තව හිත හිත ඉන්නවා නම් අනේ මං අතින් මෙහෙම වුණා. අනේ මම වගේ අඥාන කෙනෙක්. පොඩ්ඩක් හිතන්න පින්වත්නි. අපි කල්පනා කළොත් අඟුලිමාල ස්වාමීන් වහන්සේ දිහා රහත් වෙන්න කලින් මේ ලෝකේ පුරුෂයන් අතරින් ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ සියල්ල දක්නා සියල්ල දන්නා සර්වඥ උතුමන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ගුරුවරයා කිසි කෙනෙක් එක්ක සම කරන්න බෑ. බුදු කෙනෙකුටම පමණක් සම කළ හැකි උතුමන් වහන්සේ නම් වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ කඩුවක් අමාරුවගෙන පැන්නනේ. පසු තැවුණ නම් අනිමං මෙහිම මෙහිම ගුණයෙන් තිබිච්ච උතුමන් වහන්සේට කඩුවක් අරන් පැන්නුවනේ මම මරන්න කියලා හිතාගෙන කියලා අඟුලිමාලේ දා හිතුවා නම් පසු තැවි තිබි හිටියා නම් අදත් අපි වගේ මේ කොහරි ඉපදිලානේ. අන්න පසුතැවීම කියන පින්වත්නි බරපතල අකුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම කළාට පස්සේ පසුතැවෙන්නේ නැත්තම් යම කිව්වට පස්සේ පසුතැවීම ඇති වෙන්නේ නැත්නම් අන්න ඒ වගේ දේ තමයි කරන්න ඕන. ඒ පසුතැවෙනකොට ඔහුට අහිමි වෙනවා. එයාගේ කායික සැහැල්ලුවත් අහිමි. එයාට කන්න හිතෙන්නේ නැහැ. ඔහි බලාගෙන ඉන්නවා පුටුවක් උඩට වෙලා. නැත්ද අද සමාජයේ හිමය ඉන්නවනේ. එයාගේ මානසික සැහැල්ලුව අහිමි. කාය චිත්ත විවේකය උටි ස්පර්ශ කරන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේවිතබ්බ කියන සූත්‍රයේ යමක් කියන්න කලින් රාහුලවාද සූත්‍රෙත් කියනවා බුදුරජාණන් දේශනා කරනවා. මොකද්ද යම කරන්න කලින් කල්පනා කරන්න කියනවා. මේදී මම කළොත් හරිද වැරදිද? වැරදි නම් කරන්න එපා. ඒ වැරදුනොත් පසුතැවීම සැහැල්ලු වහිමි. ඒ සාමාන්‍ය මිනිසයාගේ ස්වභාවය මොකද්ද? අමුතුවෙන් පසුතැවීම කියන එක අනේ මට එන්න කියලා ගන්නනේ ඕනේ නෑනේ. ඉබේනවා. තරහමට එන්න කියන දෙයක් නෑනේ. වචනේ හිමි වෙන්න බැරිද තරහ යනවා.
අනීතිකයේ අර සැහැල්ලු අහිමි වෙලා යනවා. ඊළඟට තමයි අර මං කිව්වා දුරදිග බලලා කල්පනා කළේ නැත්තම් අපිට සැහැල්ලුවක් නැති වෙනවා. ඒකට හොඳම දේ තමයි අපි හම්බ කරනවා. දැන් මේ පිටුම් රැකී ආරක්ෂා කරලා දෙයක් හම්බ කරනවා නේ. එතකොට ඒ දේ ඒ කෙනා මොකද කරන්නේ? එයා ඉතුරු කරගන්නේ. ඔන්න හිතන්න කාලයක් ගියාට පස්සේ ඔන්න එයාගේ අම්මට තාත්තට ලෙඩ වෙනවා. දරුවෙකුට ලෙඩක් දුකක් හැදෙනවා. ඔන්න සල්ලි ඕන. කියනවා ලක්ෂයයි පහයි දහයයි කියනවා. දැන් පිස්සෙක් වගේ දුවන්නේ නැද්ද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබට මතක ඇති පින්වත්නි, ලස්සන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ, වියග්ගපජ්ජ සූත්‍රය. ඒකි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනවද? කාරණාවන් හතරක් ගැන. ශ්‍රාවකයා ඇති කරගත යුතු සම්පatti හතරක් ගැන. එතකොට මේ සම්පatti හතර එයාට තිබුණොත් අන්න එයාට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන උත්තාන සම්පදාව තියෙන්න ඕනේ එයාට. උත්තාන සම්පදා කියලා කියන්නේ ඒ කුල පුත්‍රයා යම් කර්මාන්තයක යෙදෙනවද, ගොවිතැන වේවා රැකියාවක් වේවා කුමක් හරි, එයා යම් කර්මාන්තික රැකියාවක යෙදෙනවා. ඒ කියන දක්ෂව කරන්න ඕන, කම්මැලි නැතුව කරන්න ඕන, හොඳ වීමන්සන නුවණකින් උපාය වීමන්සනයෙන් කරන්න ඕන. අන්න එතකොට එයාට ඔෆිස් එකේ ප්‍රශ්න නැහැ. උපාය වීමන්සනේ නැතුව කම්මැලි වෙලා කතාවට ඇලිලා දක්ෂ නැතුව හිටියොත් එයාට ෆයිල් ගොඩ ගැහෙනවද නැද්ද? එයාට සැහැල්ලුව තියෙයිද අහිමිද? අහිමි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරක්ක සම්පදාව තියෙන්න ඕනේ යාට. ඒ තමයි එයා රැස් කරගත්ත දේ අන්න ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගත්ත නැත්නම් දැන් මං කියවනේ යාට උන අනාගතේ ලෙඩ දුකක් හැදෙන්න පුළුවන්. දරුවෙකුට ලෙඩ දුකක් හැදෙන්න පුළුවන්. එතකොට සල්ලි භාගේ ඕන වෙනවා. ඊට පස්සේ යම් යම් කටයුතු සඳහා සල්ලි භාගේ ඕන වෙනවා. එයා මොකුත් නැහැ. එදා හම්බ කරගත්ත කෑව බීව හිටියා. එයා හම්බ කරගන්න දේ ආරක්ෂා කරගන්න නැතුව වියදම් කරන්න නැතුව, වියදම් කරනවා කියන්නේ මේ ලෝ මසුරුකම නෙමෙයි. මේ කියන්නේ එයා සූදුවට යන්නේ. ඒ ධනෙ සූදුව පිණිස යොදවන්නේ. ඒ ධනෙ මත්පෙන් පිණිස යොදවන්නේ. සල්ලාලකම පිණිස යොදවන්නේ. පින පිණිස යොදවමින් ඊදී ඉතුරු කරගන්නවා. එහෙම ඉතුරු කරගත්තොත් එයාට අනාගතයේ සැහැල්ලුවක් එයිද නැතිවෙයිද? අන්න. එතකොට මේ පින්වත්නි, මම මේ කියන්නේ මේ අපේ ලෞකික ජීවිතය ගැන. හිතුවොත් ලෞකික මේ ස්වභාවයක් අපිට සැහැල්ලුවෙන් තියාගන්න නැතුව හිතන්න බෑ. අපිට ලෝකෝත්තර තත්වයක් කරා යන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට අපිට කල්යාණ මිත්‍රයෝ හිටියේ නැත්නම්, කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබුණ නැත්නම් යාගේ සැහැල්ලුව අහිමි. ඇයි හිට කල්යාණ මිත්‍රෙක් හිටියා නම්
ඒ කල්යාණ මිත්‍රය කියන එක නා සද්ධාවන්ත කෙනෙක් සීලවන්ත කෙනෙක් එතකොට අන්න එයාට ඒ කල්යාණ මිත්‍රයගෙන් අහගන්න හම්බෙනවා දෙනුමුතුකම් ගන්න හම්බෙනවා එතකොට යම් අකුසලයක් තුල සමාදන් වෙන්න තිබුණොත් ඒකෙන් යා නිදහස් වෙනවා අන්න වටිනාකම ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම ජීවිකතා ඒ තමයි එයාගේ වියදම ආදායම වියදම ගැන එයා දැනුවත් වෙන්න ඕන එයා කර්මාන්ත එයා ආයතනයක ප්‍රධානියෙක් නම් එයා ඒ ගැන දන්නේ නැත්නම් ඒ ආයතනේ බිඳ වැටෙනවා ඒ වර්තමාන ලෝකෙ හැමෝම අවංකනේ නේ අල්ලසින් දූෂණයෙන් ජීවත් වෙනවා එතකොට අන්න යාට එයා දන්නේ නැත්නම් මේ කෙනාගේ ස්වභාවය මෙහෙමයි මේ නිසා මෙන්න මේ වගේ වේදම ගිහිලා තියෙනවා මේ නිසා මෙන්න මෙහෙම ආදායම් ලැබිලා තියෙනවා ආදායම වේදම ගැන දැනුමක් නැත්නම් යාට එයා බංකොලොත් ඒ නිසා පින්වත්නි මේ සැහැල්ලු බව කියලා කියන්නේ අපේ ජීවිතේට ඉතාමත්ම වටිනා දෙයක්. ඒ නිසා මේ සැහැල්ලු බව ඇති කරගන්න තිබෙන්නේ අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මයමයි. ඒ තමයි අපිට අහිංසකව අපිට ගුණධර්ම දියුණු කර ගැනීමෙන්මයි මේ ධර්මය අධ්‍යයනය කරමින් මේ සූත්‍ර පොතපත කියවමින් අහිංසකව ප්‍රතිපදාව යෙදමින් අන්න යෙදුනොත් ඒ කෙනාට සැහැල්ලු බව ඇති කරගන්න හැකියාව ලැබෙනවා. කායික සැහැල්ලු බවත් කාය චිත්ත විවේක කියන සැහැල්ලු බව යම් දවසක ඇති කරගත්තොත් අන්න යා සමාධිය කියනදී ස්පර්ශ කරනවා. එයා ප්‍රඥාව කියනදී යම් දවසක ස්පර්ශ කරනවා. එයා සසරින් නිදහස් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ සැහැල්ලු බව අපේ ජීවිතයට ඇති කරගෙන මමත් මේ උතුම් ගෞතම බුදු සසුනේ ධර්මාවබෝධ කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. සාදු. අද ඝටිකාර මහා සෑ වාර්ෂික වස්සාන පින්කම් මාලාවේ දායකත්වය දරන්නේ පින්වත් දමිත් පැලෙන්දගම මහත්මා සහ තරින්ද්‍රා සුරවීර යන පින්වතුන් විසින් අදට වසරක් සපිරින අයානා පැලෙන්දගම දියණීට සෙත් පැතීම පිණිසත් මියගිය ඥාතීන්ට සුජීවත්ව සිටින ඥාතීන්ට පින් සෙත් පැතීම පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ පින්වත් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන බලාපොරොත්තුන් යුතුව. ඉතින් ඒ නිසා ආදාප රැස් කරගත් පින ප්‍රථමයෙන් අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. ඝටිකාර බ්‍රහ්මරාජයා ප්‍රධාන සියලු බ්‍රහ්මීන් දෙවියන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂාව මේ පින්වත් සීලු දෙනාට සැලසෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මය අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලුම් පින් අද දින පින්කම්මේ දායකත්වය දරන ඒ පින්වතුන් නමින් මියගිය සරෝජනී දේවේන්ද්‍ර මහත්මිය, නන්දසිරි සුරවීර මහත්මා, ඒ වගේම ටෙරන්ස් ගුණසේකර මහත්මයා ඇතුළු ඒ මියගිය සියලු මළගිය ඥාතීන්ට මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ මේ පින් උතුම් නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා, සූපත් වෙත්වා, ඒ ඥාතීන් ද සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ පින
අදට වසරක් සපිරින අයානා පැලඳගම දියණියටත් ඒ වගේම දමිත් පැලඳගම මහත්මා තරින්ද්‍රා සුරවීර මහත්මිය සුනේත්‍රා සුරවීර මහත්මියතුළු පවුලේ සීලු දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළව මේ පින්වත් සීලු දිනාටමත් නන්නයිරින් උදව් උපකාර කළ සීලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වූ ඒ සීලු දිනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලබත්වා. ඒ වගේම මේ පින අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දිවිඳුන් ඇතුළු මහා සංඝරුවන මේ පින් අනුමෝදන් වූ උතුම් ගෞතම සසුනේ ධර්ම අවබෝධ කරත්වා. ඒ වගේම මේ පින ශ්‍රද්ධා රූප වාහිනී සියලුම පින්වත්තුන්ටත් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වත්තුන්ටත් ඔබ අප සීලු දෙනාටමත් මේ පින සමලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වූ ඔබ අප සීලු දෙනාටම උතුම් ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සුපින්නතුනි, වස්සානේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන තුළ අප මෙසා විශාල කාලයක් පුරාවටම කතා කරමින් උතුම් ධර්මකාරණා පිළිබඳ අවබෝධය ලබා ගත්තා. ඉතින් අදවසේදී ධර්මදේශනයේ සඳහා වැඩමව වදාළ මහමෙවුනාව භාවනා සුපවාසි පින්වත් ස්වාමීන් වහන්සේට මා පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එවගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුවසේ ධර්මාබෝධය ලබන්නට අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ වැඩසටහන සඳහා දායකත්වයේ දැක්වූ සුපින්නතුන්ටත් අද මේ අමාවතුර මහමෙවුනා භාවනා සපුවේ බුදු පසේබුදු අරහන්තක මහ විහාරයේ විසින් සංවිධානය කරන මේ උතුම් වස්සාන පින්කම් මාලාව සඳහා මේ උතුම් ධර්ම දේශනයේ ශ්‍රවණය කරන්නට සැපැමිණි සුපින්වත් ඔබටත් මා පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. ඉතින් මේ ධර්ම කාරණා ඔබට දැනගන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා බුදු පසේබුදු අරහන්තක මහ විහාර පරිසරයට ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් පැමිණෙන්නට. ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මීය කාරණා ඔබට මේ උතුම් භූමි පරිසරය තුළ සිටම දැනගන්නට හැකියාවක් තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
ගටිකාර සෑරදුන් නමදිමි ගටිකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය අංක 228 එක නවනුවර පාර පිටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 0712 922 229